ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අද දවසත් ඔබට ඉතාමත් අලංකාර ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එලියක් වන්නට යනවා. ශුද්ධ බයිබලයේ දේශනාකාරය 4 වන පරිච්ඡේදයේ 9 සහ 10 පද. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය. මක් නිසාද? ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය. ඔවුන් එක්කෙනෙක් තමාගේ යාළුවා නැගිටනවා ඇත. එහෙත් තමා නැගිටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක් වෙයි. හාලෙලුයා. දයාබර දේව දරුවනේ අද වචනේ කතා කරනවා. අපි සමහරලාට කියනවා හොඳ වචනයක් තියෙන. ඔබ තනිව ඉන්නකොට ඔබගේ සිත පරිස්සම් කරගන්න, ඔබ පිරිස සමග ඉන්නකොට ඔබගේ කට පරිස්සම් කරගන්න කියලා. ඔබේ මුඛේ පරිස්සම් කරගන්න කියලා. එතකොට මේ ස්ථානයේ දෙදෙනෙක් එකට වාසය කිරීම ඉතා අනර්ග බව, හොඳ විපාක තිබෙන බව මේ වචනේ කතා කරනවා. සමහර ලාවට දෙතුන් දිනක් එකතු වෙනකොට ඕපා දූප කතා කරමින්, අනවශ්‍ය දේ කතා කරමින්, විවේචනය කරමින්, විනිශ්චය කරමින් කාලය ගත කරනවා. නමුත් හොඳ යහළුවන් දෙදෙනෙක් එක්සිට වාසය කරමින් ඔවුන්ගේ වෙහෙසෙන් කරන වැඩවලට හොඳ විපාක තිබෙන බව ස්වාමීන් වහන්සේ කියනවා. ඔබ යහළුවන් දෙදෙනෙක් හොඳට එක්සිට් කමින් වාසය කරනකොට එකෙක් වැටෙනකොට අනෙක් කෙනාව උසවන්නට පුළුවන් හැකි ආකාරයේ කෙනෙක් ඔබ ළඟ සිටිනවා නම් ඒක ඉතා මහත් කියලා ස්වාමින් වහන්සේගේ වචනේ කතා කරනවා. ඒ වගේම සමහර මිනිස්සු කියනවා මට තනියෙන් ඉන්න එක තමයි හොඳ. ඔය එක එක්කෙනා එක්ක ඉන්න ගියාම කරදර වැඩි. කායිකවත් කතා කරන්නේ නැහැ, හිනා වෙන්නේ නැහැ, කවුරුත් දිහා බලන්නේ නැහැ. මම මට විතරයි මගේ තමයි මෙන්න මේ ආකාරයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අයට කියනවා එහෙත් තමා නැගිටවන්නටවත් කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්න දුක් වෙයි. දවසක උපකාරයක් වෙනකොට ඔබ කා සමගවත් එක්සිට් කමක් නැත්තම් ඔබට නැගිටවන්නට ඔබ කරදරයක වැටුණු පසු ඔබට අත දෙන්න කෙනෙක් නැති වෙනවා නම් ඒක දුකක් කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳයි කියලයි කියන්නේ. අපි දැනගන්න ඕනේ කොහොමද අපි ජීවත් වෙන්න යුතු ආකාරය. මක් නිසාද මේ දෙදෙනෙක් එකතු වෙලා වෙහෙසින් කරන වැඩේට හොඳ විපාක තියෙනවා. එක්කෙනෙක් වැටුනම අනෙක් එක්කෙනා ඔසවගෙන මේ ගමන යන්න පුළුවන්. ඔබටත් ඉන්නවද හොඳ කල්යාණ මිත්‍රයෙක්, හොඳ අහලුවෙක්, හොඳ මඟ පෙන්වන්නේ, ඔබ වැටෙනකොට උදව් කරන, ඔබට පුළුවන් නම් ඔහුට හෝ ඇයට උදව් කරන්න. මේ ඊටාම වටිනවා. විපාකයේ යහපත්. නමුත් කිසිවෙක් නැතිනම්, කවුරුත් ඔබගේ උපකාරයට නැතිනම්, ඔබ ලං කරගන්න කැමති නැත්නම් අමාරු අවස්ථාවකදී ඔබට දුක් වෙන්න සිදු වෙන බව අද දවසේ වචනේ කතා කරනවා. කල්පනාවෙන් කටයුතු කරන්න. ස්වාමින් වහන්සේ යමක් මෙතනදී කතා කරනවා. මම විශ්වාස කරනවා ඔබට එය තේරුම් ගිය බව. අද දවසත් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ නාමයෙන්. Amen.